කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා දෙසැම්බරුත් වෙලා ඉතින් අපි නත්තලට ලෑස්ති වෙමු අද මම ඕගොල්ලන්ට පෙන්නන්නම් බිෂ්දෝ නොවැල් එක එහෙම නැත්නම් යූ ලොග් එක හදන විදිහ මේ කොටයක් හැඩයට හදපු ස්විස් රෝල් කේක් එක ප්‍රංශේ බෙල්ජියම් වල ස්කැන්ඩිනේවියන් රටවල් වල ඒ වගේම මෙහි ඉංගලන්තේ වුණත් ට්‍රැඩිෂන් එකක් හැටියට නත්තලට හදනවා ප්‍රංශයට ගියොත් එක එක රසට මේ බිෂ්දෝ නොවැල් හොයාගන්න පුළුවන් චොක්ලට් රසයටද වැනිලාද කෝපිද ඉතින් අද මම පෙන්නන්නේ චොක්ලට් ඇන් පලිනේ යූල් ලොග් එකක් හදන විදිහ මේ කේක් එකට ස්ටෙප්ස් එලිමන්ට්ස් කීපයක් තියෙනවා ඒ හැම පියවරක ටයිමින් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ යට දාන්නම් එතකොට අපි හදන්නේ තුනි ස්විස් එහෙම නැත්නම් ජෙනුවාස් චොක්ලට් ස්පොන්ජ් කේක් එකක් පලිනේ පේස්ට් එකක් ඒකෙන් අපි අපේ පලිනේ ෆිලින් එක හදනවා ඒත් එක්කම සිම්පල් චොක්ලට් ගනාෂ් එකක් මේකට පොඩ්ඩක් මහන්සි වෙන්න තියෙනවා නමුත් මේ සැරේ නත්තල සමරන්න නියම කේක් එහෙනම් වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලා හදාගමු අපේ ෆ්‍රෙන්ච් මිරැං හතු ඩෙකරේෂන්ස්. මික්සිං බෝල් එකක බිත්තර සුදු මද දෙකක්, සීනි ග්‍රෑම් 60ක්, අයිසිං සුගර් ග්‍රෑම් 60ක්, ක්‍රීම් ඔෆ් ටාටා තේ හැඳි භාගයක්, වැනිලා එක්ස්ට්‍රැක්තේ හැඳි භාගයක් එක්කහු කරගෙන හොඳට විප් කරගන්න. මේ වගේ ස්ටිෆ් පීක්ස් හැදෙනකම්. මේ මරැං මික්ස්චර් එක පයිපින් බෑග් එකකට දාගෙන රවුන්ඩ් නොසල් ටිප් එකකින් මම මේ පෙන්නනවා වගේ ඕගොල්ලොන්ගේ හතු එහෙම නැත්තම් මෂ්රූම් මරැංස් හදාගන්න පුළුවන්. මේවා ඩස් කරගන්න කොකෝවා පවුඩර් එක්ක. ඊට පස්සේ සෙල්සියස් අංශක 100ට රත් වෙච්ච අවන් එකකට පැය කමාරක් විතර බේක් වෙන්න දාන්න. ඉතුරු මිරැං මික්ස්චර් එකෙන් මම ස්ටාර් ටිප් නොසල් එකක් පාවිච්චි කරලා කිසසුත් හැදුවා. චොක්ලට් ස්පොන්ජ් කේක් එකකට එහෙම නැත්නම් චොක්ලට් ජෙනුවාස් කේක් එකකට අපි මික්සිං බෝල් එකකට බිත්තර 3ක්, බිත්තර කහමද 4ක්, සීනි ග්‍රෑම් 75ක් එකතු කරගෙන හොඳට බීට් කරගන්න. මේ වගේ ඩබල් වෙලා ක්‍රීමි ටෙක්ස්චර් එකක් වෙනකම්. දැන් මේ මික්ස්චර් එකට අපේ පිටි ග්‍රෑම් 50යි කොකෝවා පවුඩර් ග්‍රෑම් 25යි මික්ස්චර් එකට සිෆ්ට් කරගන්න. ඊළඟට මේ මික්ස්චර් එක එකතු කරගමු මේ කේක් බැටර් එක ෆෝල්ඩ් කරගෙන. දැන් ෆෝල්ඩ් කරලා හොඳට මිශ්‍ර වුණාට පස්සේ කේක් බැටර් එක ට්‍රාන්ස්ෆර් කරගන්න බේකින් පේපර් හෝ සිලිකොන් මැට් එකකින් ලයින් කරපු අවන් ට්‍රේ එකකට. මේක හතරස් හැඩයට සෙන්ටිමීටර් භාගයක් තික්නස් එකකට වගේ හොඳට පැතලි කරගෙන සෙල්සියස් 220ට රත් වෙච්ච අවන් එකකට බේක් කරන්න විනාඩි 7ක් විතර. හොඳට ඇහැ ගහගෙන ඉන්න මොකද කේක් එක තුනි නිසා ඉක්මනින් බේක් වෙයි. කේක් එක බේක් වෙලා විනාඩි 10ක් විතර කූල් වෙන්න දීලා බේකින් පේපර් එකකට උඩින් අයිසිං සුගර් ටිකක් ඩස් කරගන්න. ඩස්ට් කරගෙන ඕගොල්ලොන්ගේ කේක් එක මේ වගේ ට්‍රාන්ස්ෆර් කරගෙන කේක් එකත් එක්ක අවන් එකට දාපු බේකින් පේපර් එක හිමින් ගලව ගන්න. ඊළඟට අයිසිං සුගර් කෝට් වෙච්ච බේකින් පේපර් එකයි ස්පොන්ජ් කේක් එකයි හොඳ පිරිසිදු ටී ටවල් එකක මේ වගේ උඩින් දාගෙන හිමින් රෝල් කරගෙන පැත්තෙන් තියාගන්න අවශ්‍ය වෙනකම්. ඊට පස්සේ හදාගමු අපේ පලිනේ පේස්ට් එක. ඒකට ආමන්ඩ් එහෙම නැත්නම් හේසල්නට් නැත්නම් කජු වගේ ඇට ජාතියක් හෝ මිශ්‍රණයක් ග්‍රෑම් 200ක් ලාවට ටෝස් කරගන්න සෙන්ටිග්‍රේඩ් 150ට රත් වෙච්ච අවන් එකක. මෙතන මම පාවිච්චි කරන්නේ ආමන්ඩ් ෆ්ලේක්ස් ග්‍රෑම් 100ක් විනාඩි 15ක් විතර ටෝස් කරගෙන ඒත් එක්කම හේසල්නට් ග්‍රෑම් 100ක් මේක ටෝස් කරගෙන හේසල්නට්ස් පොතු සුද්ධ කරපු ඒවත් සුපර් මාකට් එකේ හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් පොත්තත් එක්කම ටෝස් කරගෙන මේ වගේ ටී ටවල් එකක මැද්දේ පොතු අරගන්න අවන් එකේ විනාඩි 15ක් ටෝස් කරාට පස්සේ ඕගොල්ලොන්ගේ ඇට ටික කූල් වෙන්න දීලා ඊට පස්සේ පෑන් එකක සීනි ග්‍රෑම් 150ක් මද ගින්නේ කැරමෙල් කරගමු. සීනි කැරමෙල් කරගන්නකොට කූරු ගන්න ඕනේ පෑන් එක ටිකක් එහෙට මෙහෙට ඉඳලා හිටලා ස්වර්ල් කරගත්තනම් ඇති. සීනි ඔක්කොම දිය වෙලා මේ වගේ ලස්සන රන්වන් පාටක් වුණාට පස්සේ ඉක්මනින් ඕගොල්ලොන්ගේ ටෝස් කරපු ඇට ටික ලී හැන්දක් පාවිච්චි කරගෙන එකතු කරගන්න. දැන් මේවා ට්‍රේ එකක එහෙම නැත්නම් සිලිකොන් මැට් එකක හොඳට තුනි කරගෙන කූල් වෙන්න දෙන්න. ඊට පස්සේ මේවා පොඩියට අතින් කඩා ගන්න. මේ වගේ පැණි කජු කෑලි වගේ. මෙහෙම වුණත් කන්න පුළුවන්. මාර රහයි.
ඊට පස්සේ මේ කෑලි ටික ටික බ්ලෙන්ඩ් කරගන්න මේ වගේ පවුඩර් එකක් වෙනකම්. ඊළඟට මේ පවුඩර් එකම බ්ලෙන්ඩ් කරන්න පටන් ගන්න. විනාඩි 5ක් විතර ගියාට පස්සේ මේක පේස්ට් එකක් වෙනවා. මෙන්න මේ වගේ. එතකොට මේක තමයි අපේ පලිනේ පේස්ට් එක. බලන්න කොච්චර ස්මූත්ද කියලා. මේක මිශ්‍ර කරගන්න දිය කරපු චොක්ලට් එක. එතකොට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ රොන්ඩුජා. එහෙම නැත්තම් නිතලා. එහෙම හදාගන්න ඕන නම් හේසල් නට්ස් ම පාවිච්චි කරන්න. දැන් අපි අපේ පලිනේ ක්‍රීම් එක හදාගමු. මික්සින් බෝල් එකකට බිත්තර කහමද 8ක් එකතු කරගෙන විස් කරන්න පටන් ගන්න. මේක බීට් වෙන ගමන් සීනි ග්‍රෑම් 250ක් ඒත් එක්කම වතුර ග්‍රෑම් 4 මිලිලීටර් 75ක් පෑන් එකක රත් වෙන්න දෙන්න. මේ වගේ බුබුලු දානකම් කහමද මේ වගේ ක්‍රීමි ගතියක් වෙනකොට සීනිත් බුබුලු දාන්න පටන් ගන්නකොට රත් වෙච්ච සීනි එක කහමද වලට එක්කව කරගන්න බීට් වෙන ගම මේක හොඳට විස් කරගන්න මෙන්න මේ වගේ රිබන්ස් හදන්න පුළුවන් වෙනකම් දැන් මේක බීට් කරන ගමන් ටික ටික බටර් ග්‍රෑම් 300ක් හොඳට එකතු කරගන්න ඊළඟට අපේ පලිනේ පේස්ට් එකෙන් ග්‍රෑම් 100ක් මේකට හොඳට විස් කරගන්න ඊට පස්සේ ප්ලාස්ටික් රැප් එකකින් වහගෙන ෆ්‍රිජ් එකේ කූල් වෙන්න දෙන්න අපේ චොක්ලට් ගනාෂයක හදන්න හරිම ලේසි ඩබල් ක්‍රීම් එහෙම නැත්නම් ෆුල් ක්‍රීම් ග්‍රෑම් 150ක් හොඳට රත් කරගෙන ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 250කට එකතු කරගෙන හොඳට විස් කරගන්න. මෙතන මම පාවිච්චි කරන්නේ 154ක් කොකෝවා තියෙන ඩාර්ක් චොක්ලට් එකක්. මීට වැඩිය ගියොත් චොක්ලට් ගනාෂයක රසයෙන් වැඩිපුර තිත්ත වෙන්න පුළුවන්. මීට වැඩිය අඩු වුණොත් චොක්ලට් ගනාෂයක තව තවත් පැණි රහ වෙනවා වගේම රූම් ටෙම්පරේචර් එක විශේෂයෙන් ලංකාවේ චොක්ලට් ගනාෂයක දිය වෙන්න බලයි. චොක්ලට් එකයි ක්‍රීම් එකයි හොඳට හාමු වුණාට පස්සේ මේකට බටර් ග්‍රෑම් 50ක් හොඳට එකතු කරගමු. දැන් මේකත් ප්ලාස්ටික් රැප් එකකින් හොඳට වහගෙන ෆ්‍රිජ් එකෙන් තියමු පෑ භාගයක් පෑයක් විතර ඊළඟට අපේ සිම්පල් සිරප් එක හදමු ඒකට අවශ්‍ය වෙන්නේ වතුර මිලිලීටර් 4 ග්‍රෑම් 100ක් සීනි ග්‍රෑම් 75ක් මදගින්නේ රත් කරගෙන කූල් වෙන්න දෙන්න ඕගොල්ලෝ කැමති නම් මේකට ඩාර්ක් රම් මිලිලීටර් 40ක් විතර එකතු කරගන්න දැන් අපි අපේ විශුද්ධ නොයෙල් එක හදාගමු චොක්ලට් ජනුවස් එක අන්රෝල් කරගෙන අපේ සිම්පල් සිරප් එක මේකට තවරගමු. ඊළඟට අපේ පලිනේ ක්‍රීම් එක මේ වගේ සෙන්ටිමීටර් භාගයක් තික්කයකට මුළු කේක් එකම කවර් වෙන්න ස්ප්‍රෙඩ් කරගමු. දැන් මම මේ පෙන්නනා වගේ බේකින් පේපර් එකක් පාවිච්චි කරගෙන පුළුවන් තරමක් ටයිට් එකට ස්පොන්ජ් කේක් එක රෝල් කරගන්න. රෝල් කරගෙන ප්ලාස්ටික් රැප් එකකට ට්‍රාන්ස්ෆර් කරලා අපි හදාගත්ත සිම්පල් සිරප් තව ටිකක් මේකට තවරගෙන ප්ලාස්ටික් රැප් එකෙන් කවර් කරලා හොඳට ටයිට් එකට මේ පෙන්නන වගේ රෝල් කරගන්න. රෝල් කරලා ෆ්‍රීසර් එකේ තියන්න පෑ කමාරක් පෑ දෙකක් විතර. කේක් එක සෙට් වෙනකම්. පෑ කමාරක් දෙකක් ගියාට පස්සේ අපේ චොක්ලට් ගනාෂයක ෆ්‍රිජ් එකෙන් එලියට අරගෙන හොඳට බීට් කරගන්න වොලියුම් එක ඩබල් වෙලා පාටත් මෙන්න මේ වගේ අඩු වෙනකම්. දැන් කේක් එක ෆ්‍රීසර් එකෙන් එලියට අරගෙන අයින් දෙක මේ වගේ කපා ගන්න. එක සයිඩ් එකක් ටිකක් ඇන්ගල් එකට කපා ගන්න. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් යූල් ලොග් එක ඩෙකරේට් කරනකොට. දැන් ඕගොල්ලොන්ගේ චොක්ලට් ගනාෂයක හොඳට තවරගෙන ස්පැචුලයක් පාවිච්චි කරන්න අර කොටයක් වගේ ලුක් එක ගන්න චොක්ලට් ගනාෂ් පොඩ්ඩක් පාවිච්චි කරගෙන අර ඇන්ගල් එකට කපාගත්ත කේක් කෑල්ල මේ වගේ උඩින් තියාගෙන ඒකත් චොක්ලට් ගනාෂයකින් වටේ කවර් කරලා ඊට පස්සේ මේ වගේ අයිසිං ෂුගර් වලින් කේක් එක ඩස් කරගන්න පොඩි ස්නෝ එෆෙක්ට් එකකට දැන් ඕගොල්ලොන්ගේ මශරුම් මෙරැන්ග්ස් තැනින් තැනින් තියලා ඕගොල්ලෝ කැමති ආකාරයට ඕගොල්ලොන්ගේ විශ්ද නොයෙල් එක එහෙම නැත්නම් යූල් ලොග් එක ඩෙකරේට් කරන්න
වෙනසකට මේ නත්තලේ මේ යුල් ලොග් එක හදලා බලන්න ඇත්තටම පවුලේ ඔක්කොමලා ආයේ ඉල්ලගෙන කයි මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා please subscribe කරලා bell icon එකත් click කරගෙන like පාරක් දාලා මාව follow කරන්න instagram එකේයි facebook එකේයි ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් ආයේ ළඟදිම නැවත හම්බ වෙමු එතකන් සියලු දෙනාටම peace